රැස්වීදෙන ජීවිතයේ සුන්දර බින්ද වැඩසටහනින් තවත් ජීවිතයේ රැස් විහිදවාගත් සුන්දර බිරිඳක් ඔබ හමුවට රැගෙන ඒමට මා සූදානම්. අපි බලමු ඒ සුන්දර බිරිඳගේ ජීවිතයේ සලකුණ. Just a gift for a player like Dilshan. Oh, the ramp! He's wrapped it over the top! And it's gone miles back! Right up again, beautifully played, wonderful timing from Dilshan. ඔහු ජීවිතය දිනු ආකර්ශනීය චරිතයකි. ඔහුගේ ජයග්‍රහණ පසුපස බොහෝ දුක්ගැහැට නොතිබුණා නොවේ. නමුත් ඒ සියල්ල තම අරමුණු වෙනුවෙන් තම හීනය වෙනුවෙන් පසුකළූ ඔහු තම ජයග්‍රහණ දෙස බලමින් ඉදිරියටම පියමැන්නේය. අවසානයේ ඔහු නතර වූයේ TM ඩිල්ෂාන් නම් ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයා වෙමිනි. ක්‍රිකට් වලින් පිරී ඉතිරී ගිය ඩිල්ෂාන්ගේ ජීවිතේ අනෙක් පස පිරී තිබෙන්නේ ආදරයෙන්. ඔහුගේ ජීවිතයට සෙනෙහස රැගෙන ආ අය අපේ රටේ සිටින තවත් ජනප්‍රිය චරිතයකි. ජනප්‍රිය රංගන ශිල්පිනියක ලෙස ජනතා ප්‍රසාදයට පත් ඇය අද දිනේදී අප හමුවන්නේ තිලකරත්න දිල්ෂාන්ගේ සුන්දර බිරිඳ ලෙසයි. මංජුලා තිලිනේ මේ තිලකරත්න දිල්ෂාන්ගේ සුන්දර බිරිඳයි. දැන් අඳුරන කවුද කියලා. අපේ රටේ සුප්‍රසිද්ධ ජනකාන්ත, එතකොට අහිංසක නිලිය මංජුලා තිලිනි. නැත්නම් අද අපේ සුන්දර බිරිඳ වැඩසටහනේ වීරයාගේ සුන්දර බිරිඳ මංජුලා තිලිනි තිලකරත්න. හරිනේ? හරි, තමයි. හරි. ඉතින් මං හොඳයි. මේ දවස්වල ටිකක් කාර්යබහුල වෙලා තිබ්බා නේද පහුගිය දවස්වල? ඔව්, ඇත්තටම දේශාන්ති ක්‍රීඩා කටයුතු, එතකොට පොඩි තුන්දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ගේ වැඩ කටයුතුත් එක පොඩ්ඩක් විතර නිදහස අඩු වුණා. නිදහස අඩු වුණා. මංජුලා, අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනම පුටිමක් ලියපු, වෙනම ඉතිහාසයක් හදපු දිල්ෂාන් තිරකරත්න කියන අපේ වීරයාගේ ක්‍රිකට් තරුවගේ සුන්දර බිරිඳ. හුඟක් දේවල් කතා කරන්න තියෙනවා. හරි ආසයි. එහෙම කියනකොට ඇත්තටම මේ වෙනම පිටුවක් ලියපු, වෙනම කතාවක් ලියපු. මොකද මං හිතනවා දිල්ෂාන්ගේ ගමනේදී යාගේ ඔය ඩිල් ස්කූප් එක නිසා තමයි ගොඩක් කරයාගෙන කතා බහට ලක් වුණේ. ඉතින් බොහොම ආඩම්බරෙන් කියනවා ලංකාවට එයාගේ නමින්, දිල්ෂාන්ගේ නමින් ඩිල් ස්කූප් කියන පහරක් හරි ගස්සලා ඒක මුළු ලෝකෙම ජාත්‍යන්තර වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට යවලා වෙනම පිටුවක්, වෙනම ඉතිහාසයක්. ඉතින් මංජුලා, මට ඔබ ගැන විස්තර ටිකක් කියන්න. ඇත්තටම මගේ කලා ජීවිතය, පාසල් ජීවිතය නිම වුණාට පස්සේ පාසල් ගියේ කොහෙද? පාසල් ගියා මම ධර්මරාජ විද්‍යාලයට, ශ්‍රී ලංකා මධ්‍යම විද්‍යාලයට. එතකොට තිරිකුණාමලේ නාලන්දා විද්‍යාලයට ගිහිලා තියෙනවා. මොකද මගේ තාත්තා ඇවිල්ලා ගොඩක් කංජිත නීතිගත සංස්ථාවේ ආරක්ෂක අංශයේ තාත්තට ස්ථානමාරු හම්බ වෙන විදිහට ගියා. එතකොට පාසල් කාලයේදී කොහොමද දැන් මංජුලාව අපේ රටේ ජනතාව දැනගන්නේ? මංජුලා අති දක්ෂ නිලියක් හැටියට එක පාරටම තිරයට එනවා. තිරයට එනවා නිකන් සාමාන්‍ය අලුත්තා එනකොට අලුත්තාගේ තියෙනවනේ ආධුනිකත්වයේ තියෙන නම් මංජුලාගේ පැමිණීම ඒකේ පෙනුන්නේ නැහැ. එතකොට මේ පාසලන කාලෙත් මේ කලාවට සම්බන්ධල යම් කටයුතු කරාද? ඔව්, ඇත්තටම. මොකද මට පාසලේදී
ටෙලි නාට්‍ය සංගමේ, එතකොට ක්‍රීඩා සංගමේ, ඒ වගේම ගද්‍ය පද්‍ය මේ හැම එකකටම අවස්ථාව ලැබුණා. මොකද නාට්‍ය සංගමේ වගේම නර්තන කණ්ඩායම්, සංගීත කණ්ඩායම් නියෝජනය කරන්න ඒ වගේ ගොඩක් අවස්ථාව ලැබුණා. ඉතින් මං හිතනවා මගේ කලා ජීවිතයට ගොඩක් කර උදව් වුණේ ඒ මං පාසලෙන් ලබා ගත්ත ආභාෂය. ගෙදරින් මොකද කිව්වේ? මේ ගමනේ යන්න කිව්වද නැත්නම් වෙන රැකියාවක් කරන්න මේ විදිහට යොමු කරන්නේ? මගේ තාත්තා ටිකක් ආරක්ෂක අංශයේ කෙනෙක් නිසා ටිකක් තද. ආ ටිකක් තද. ටිකක් ආරක්ෂාව වැඩි. මොකද මේ අංශයෙන් යනකොට වෙලාවක් නැහැ, රෑ වෙනවා, දවල් වෙනවා. එතකොට මේ කොහොමදත් ආරක්ෂක කට්ටිය ටිකක් රෑ වෙනකොට බයයි. ඔව්. ඉතින් මට ඒ අවස්ථාව ගොඩක් කර හම්බුන්නේ නැහැ. පුළුවන් හැම වෙලාවකම සම්බන්ධ වෙන්න ලැබුණා. සහ එයාගේ ලොකු අකමැත්තක් තිබුණා මේ මම මේ ක්ෂේත්‍රයට එනවට. ඉතින් එයා නිසා තමයි මම පොඩ්ඩක් පොඩ්ඩක් පසු බැස්සේ. නමුත් අර මාධ්‍ය කියන විෂයට එයාගේ තිබුණා කැමැත්තක්. සහ අනිත් එක නාට්‍ය කණ්ඩායමේ මගේ තාත්තත් ඉඳලා තියෙනවා. ආහා, ඒ තාත්තා නාට්‍ය එයාගේ ඔව් එයාගේ තියෙනවා ඒ ආභාෂය. ඒ නිසා මං හිතනවා පොඩි හරි මං හිතන්නේ පොඩි චාන්ස් එකක් ලැබුණා. චාන්ස් එකක් ලැබුණා යන්නේ. ඒ චාන්ස් එක ලැබුණා. ඒකෙන් දක්ෂකම උත්පෙන්නුව. එතකොට තාත්තගේ ආරක්ෂාව අඩු වුණා. ආරක්ෂකංශයේ ආරක්ෂාව අඩු වුණා. ඔව් හොඳයි. එතකොට දැන් එහෙම එනවා. එතකොට දැන් මේ කලාශීට්ටට ආවෙන් පස්සේ ඉස්සල්ලාම මොනවාට සම්බන්ධ වෙන්නේ? මට චරිතයකට ආරාධනා ලැබුණා. ඉතින් බයෙන් බයෙන් හරි බැහැ බැහැ කිය කී තමයි මම මේකට ගියේ. මට හොඳට මතකයි නයෝමි කියන චරිතය. ඔව්. පාසල් ගුරුවරයෙක්ගේ ඉතින් ඒක කරන්න ලැබුණා. ඒකෙන් පස්සේ තමයි මට ආසාවක් ආවේ. මට හොඳයි, මට පුළුවන් යමක් තියෙනවා කියලා. يعني ඒ චරිත කරින් පස්සේ මංජුලාට හිතුණා මේ මගේ යගේ දක්ෂකම් තියෙනවා කියලා. මම නොදන්නවත්ම මම ආපහු ඒක බලනකොට මට හිතුණා මීට වඩා හොඳට මට කරන්න පුළුවන් මේක කියලා. ඒ කියන්නේ ඒකේ දක්ෂකම් තියෙනවා කියලා. ඊට පස්සේ ඒ වගේම අසනි වැසි ඒ ටෙලි නාට්‍ය අතර මසනි වැසි, ඊට පස්සේ සීතාම්බර සලු, මොහන්‍යාස් මාන්තමගේ, එතකොට හද පුදසුන, නිලාංජන, ඒ වගේ සින්දූර් තමයි ගොඩක් කරම. දැන් මංජුලා ජනප්‍රිය වෙන්නේ. ඒ කියන්නේ පාට දැන් එනවා අසිනි වැසි කරා එහෙම ඇවිල්ලා එක පාට මංජුලා අර අපි කියන්නේ බ්ලාස්ට් වෙනවා. බ්ලාස්ට් වෙන්නේ මොකෙන්ද? සින්දූර් තමයි මම ඇත්තටම නිලංජන කියන ටෙනාටේට කලින් කරේ. ඒක මම ගොඩක් ආසාවෙන් කරපු ටෙනාටියක්. ඇත්තටම කියනවා නම් මගේ ජීවිතේ මට හිතුණා ඒ චරිතය කරනකොට ඒකේ මම තමයි කියලා. ඒක සමහර හැම චරිතයකටම ඒක අපිට දැනෙන්නේ නැහැ. ඉතින් අදටත් හෙටටත් කවදාවත් මට අමතක නොවන චරිතයක් තමයි සින්දූර් කියන ප්‍රාර්ථනාව. ඔබ කැමති ගීතයක් තියෙනවා, අපි ගීතය හමු ඉස්සෙල්ලා. මේ ගීතය අහලා කොහොමද වීරයම හම් වෙන්න හැටි කතා කරමු. හරි. අනාථ මාරුතේ පුනාට සාගරේ දිවිය තියෙන දුරුමකේ උබයියා තෙරේ. අනාථ මාරුතේ පුනාට සාගරේ අතීතයට වඩා පෙර අපි ආදරේ අපි දෙදෙනා හැඬු හැඬුන් දනීවි සාගරේ. සදා වෙනස් වෙන්න එපා මැණික මාකේ දිවිය.
සිත රිදවන වදන්වලට හඬන්නට එපා. හැනුම් බැනුම් වලට මගේ කැවෙන්නට එපා. සසර සරණ තුරා මගෙන් මිදෙන්නට අපි සුන්දර බිරිඳ සමග අද අපේ සුන්දර බිරිඳ මංජුලා තිලිනි තිලකරත්න. හරි. හරි. දැන් අපි කතා කරා විවාහ ජීවිතය ගැන කතා කරා. මේ එතකොට දිල්ෂාන් පිළිබඳ කතා කරා. මට තවත් දිල්ෂාන් පිළිබඳව දැනගන්න ඕනේ. මොකද එතුමයි අද අපේ කතාවේ වීරයා. දිල්ෂාන්ගේ කොහොමද දිනචරියාව? දිල්ෂාන් කොහොමද, ඒ කියන්නේ මේ ඒ කියන්නේ ක්‍රීඩාවත් සමගම ගෙදර දොර එයාගේ දිනචරියාව කොහොමද පවතින්නේ? ඔව්, එතකොට ඒකෙදි දිල්ෂාන්ට කාර්ය බහුලත්වයක් එක්ක හම්බෙන ඉඩ අඩුයි. නමුත් දිල්ෂාන් කියන්නේ පුහුණු වීම, මම ඒක හරීම මේ ස්පෙෂල් දෙයක් එයාගෙන් දැක්ක. එයා ඉවර පුහුණු වීම කටයුතු ඉවර වෙච්ච ගමන්ම ගෙදර එන එක්කනේ. එයා ගොඩාක් කර වැඩ ගොඩක් පැක් කර ගන්නවා එක දවස දවස දාන්න. මොකද ගෙදර ඉන්න කැමති කෙනෙක්. ඉතින් සමහරලාවට හිතනොත් වාහනේ හොදනවා කියලා එයා එළියට දානවා, එයාම හොදනවා. එතකොට විශේෂයෙන්ම පුරුද්දක් විදිහට අපි දෙන්නම කරන එකක් තමයි ප්ලේන් ටී හකුරුයි. ප්ලේන් ටී හකුරුයි. එකෙන්නේ දැන් තේවෙලට ගන්න ප්ලේන් ටී හකුරු. නෑ, අපි ගොඩක් කර අපි ඔව් ඇත්තටම අපි ඔය නිදහස් හම්බෙන ලාවට ඔය ප්ලේන් ටියක් හකුරු කෑල්ලක් කාලා කියන එක තරම් ආසාවක් අපිට නෑ. ප්ලේන් ටියයි ප්ලේන් ටී හකුරු කෑල්ලක් අරගෙන දෙන්නත් එකතු වෙලා ජීවිතය ගැන සාකච්ඡා කරනවා. ආහ් හොඳයි. ඉතින් ඒ වගේම තමයි විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ මං ආස කරන දේවල්. මම හිතන්නේ දිල්ෂාන්ගේ ගොඩක් හොය හොය ඉන්න තැන් මට තියෙනවා කියලා. මොකද මම දිල්ෂාන් කියන කෙනා එක්ක මම ජීවත් වෙච්ච මේ අවුරුදු 9 තුළ මං දැක්ක මං ආස කරපු දේවල් තමයි මම මේ කතා කරේ. මොකද දැන් මේකෙදි මට තව මතක් වෙන්නේ මේ මම සාමාන්‍ය පුරුද්දක් විදිහට වඳින පුදන කෙනෙක්. ඒතර දිල්ෂාන් ගේ කාර් බහුලත්වෙත් එක්ක මං හිතුවේ නෑ දේශාන් මේ විදියටම මේ ආගම දහමට නැඹුරු වෙයි කියලා. මොකද තුන් සූත්‍රයෙන්ම එයාට කටපාඩම්. එයා බොහොම වඳින කටයුතු හොඳට කරනවා. පන්සල් එතකොට එයා ආගම් ભેදයකින් තොරව හැමෝම අයට උදව් කරනවා. ඒක මං හරීම කැමතියි. මොකද එයා ආසනේ කියන්නේ අපි දෙන්නම කියලා හිතලා තියෙන අපි කරන දෙයක්, අපි කෙනෙකුට උදව් කරන දෙයක්, අපි හොඳ හිතින් කරන දේවල් අපි කිය කරන්න ඕනේ නැහැ. ඉතින් ඒක ඒ කෙනාට ඒ අවශ්‍යතාවය වෙනවා නම් ඒක තමයි අපෙන් වෙන්න ඕනේ කියලා. මොකද අපි හම්බ කරන අපේ මුදල් වලින් අපි යම්කිසි කෙනෙකුට අනිවාර්යෙන් කරන්න ඕනේ කියලා. ඉතින් මේ වෙනකොට අපි ගොඩාක් දේවල් කරලා තියෙනවා. ඉතින් ඒ අය ඒ දේවල් වලින් සහන ලැබෙනවා වගේම මං හිතනවා මම ලොකු මාස කරන දෙයක් ඔය වඳින පුදන කටයුතු හරිය ආකාරව කරන දැන් මම රහසක් කියන්න. දිල්ෂාන්ගේ බෑග් එකේ හැමදාම බුදු පිළිමයක්, ගණදෙවි පිළිමයක්, එයා වඳින හඳුන් කූරු ඒ ඔක්කොම ගෙනියනවා. ඒ කියන්නේ මේ ක්‍රිකට් සංචාරයක් සඳහා යනකොට ගෙනියනවා. ඒ කියන්නේ ඒ ගිහිල්ලත් ඒවා කරනවා. එයා කරනවා. ඒක ඇත්තටම විශේෂ දෙයක්. දැන් තුන් සූත්‍රයේ කටපාඩම් කියන එක මං හිතන්නේ නෑ දැන් ඉන්න වෙදෙනෙක්ට තුන් සූත්‍රයේ පන්සිල් පද පහවත් මතක නැහැ. ඔව්. එහෙම තත්ත්වයක් අද සමාජයේ තියෙනවා. ඔව්. ඉතින් මේ තුන් සූත්‍රයේ කටපාඩම් පිරිත් තේම කොහොමද?
පිරිත් කියනවා පිරිත් කියනවා දැන් ඔය අපි කොහොමද දැන් සුන්තුන් සූත්‍රය කියාගෙන යනකොට පිරිත්නේ පිරිත්නේ අපි කියන්නේ ඒක පිරිත් ආරාධනාව කරලානේ අපි පිරිත් කියන්නේ ඒව බොහොම අඩුයිනේ අපිට යනවා පිරිත් ආරාධනාව කරලා තමයි අපි පිරිත් කියන්න පටන් ගන්න. දිව්‍යන්ට පින් දීලා ඒ කටයුතු හරියටම කරා. හරි හරියටම කරා. එතකොට දරුවත් සමග ඩිලිෂන් ගත කරන කාලේ කොහොමද? බොහොම ආදරණීයයි. මොකද ඩිලිෂන්ගේ අර පොඩි දෙයටත් හරිය හිත රිදෙන කෙනෙක්. කොච්චර අර මේ ලොකු පෞරුෂයක් අපි දැක්කත් එයාට බොහොම සියුම් සියුම් තැන්වලදී හිත රිදෙනවා. ඉතින් පොඩි අය ගොඩාක් ඔය පොඩි කාලේ මේ ඩිලිෂන්ට ඉන්න හැම වෙලා නැහැනේ. එතකොට මම පෙළඹුණා දරුවොත් එක්ක මේ මෑතක් වෙනකම්ම ඩිලිෂන්ගේ ගමන් වලට එකතු වෙන්න. ඉතින් මං ගිහිල්ලා නැති ගමනක් නැහැ. මම හිතන්නේ දැන් මේ 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 තුව ස්කෝලේ මේ පාසල යන පටන් ගත්තට පස්සේ තමයි මං නැවතුනේ. නමුත් අර දරුව තුන්දෙනෙක් එක්ක යන ගමනේදී ඔය ඉංගලන්ත සංචාරය ඇතුළ පැය 13 12 අපිට ෆ්ලයිට් එකේ ඉන්න වෙනවා. ඉතින් තුන්දෙනෙක් එක්ක ඒක කරනවා කියන්නේ බොහොම අමාරු කාර්යයක්. නමුත් මං හිතනවා ඒ අමාරු කාලේ අපි බොහොම සුන්දරව ඔය දේශාන්ගේ මනසත් එක්ක මම ගොඩාක් කර හිතුවා. අපේ මනස හොඳට සතුටින් තිබ්බොත් තමයි අපිට කරන වැඩවල් ඔක්කොම ජය ගන්න පුළුවන්. ඒ ඒ ඒ අදිෂ්ඨානය විතරක් නෙමෙයි අපිට අර අර ඉස්සලා කිව්වා වගේ අපි අර සමබරතාවය කියන දේත් මම ගොඩාක් හිතුවා. ඉතින් ඒකෙදි ඩිෂාන් අර පොඩි දරුවෝ එක්ක ගොඩක් ලං වුණා. දැන් කාලෙත් එක්ක මගේ දුව පොඩි සිද්ධියකුත් වුණා මේ ඊයේ පෙරේදා. ඩිෂාන් අර දැවි ගියානේ බොහොම මේ 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 අඩු ලකුණු ගානකට දැවිලා ගියා. ඉතින් ඒ වෙලාවේ මගේ දුව ඔළුව ගහගෙන පිටිය මට එයාට ඒව දරා ගන්න හරි අමාරු. ඉතින් මගේ ඔය ඩිෂාන්ගේ අම්මා තමයි කිව්වේ ඒගොල්ලන් තමයි මගේ අම්මා ඩිෂාන්ගේ අම්මා අපි ඒගොල්ලන් තමයි අපි පොඩි දවසකට හරි එළියට ගියාම පොඩි අයත් එක්ක ඉන්නේ. එතකොට යාක්ව මට මේක පුදුම මේකක් මේ ළමයව මට බෑ මේ 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 මේක දැක්වතර ආයි මම මැච් බලන්නේ කියලා ආවලු. ඉතින් අර එයා ගොඩාක් දරුවෝ එක්ක ගොඩාක් සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් ඒ හින්දා අර හැංගීම් දැනීම් කියන දේවල් ඔය තාක් දුරටම ඇවිත් තියෙනවා. දැන් ඩිල්ෂාන්ටත් දරා ගන්න බැරිද? දැන් ඩිල්ෂාන් අපි කියමු ඩිල්ෂාන් දැන් ක්‍රීඩා කරන්නේ නැති මැච් එකක් එහෙම යනකොට ඩිල්ෂාන් බලා ඉන්නකොට ඩිල්ෂාන්ට සමහර වෙලාවට දරා ගන්න බැරිද මේ ලංකාව කණ්ඩායම අපහසුතාවයට පත් වෙන තැන්වලදී? නෑ, එයාට එයාගේ තරඟවලදීත් එයාට ඕනේ ජයග්‍රහණය කරන්න. එයා කියන්නේ නෑ මට කොහොම හරි මම එක දිනන්න ඕනේ. අර මම දැකලා තියෙනවා සමහර ඒවා හරි ආවේගශීලීව එයා වැඩ කරන්නේ. එයාගේ කණ්ඩායම සමහරලාට එයාට මිස්ටේක්ස් වෙන්න බෑ. එයා කියනවා මම මගින් වුණත් මට ඒක දරා ගන්න බෑ. වෙච්ච දවසට දැන් මම දැකලා තියෙනවා ගොඩාක් එයා කල්පනා කරන එකක් දිහා බලාගෙන ඉන්නවා. එයාගේ ඒ ඒ ඒ මානසිකව එයා හරියට ඒක කල්පනා කරලා දිනපු දවසට ඕන දේවල් උයි එපා දේවල් ගොඩාක් කතා කරනවා වැඩි. දිනපු දවසට කතාව නවත්ත ගන්න බෑ. මේ පරාද වෙලා මොන වෙනකොට ඊට පස්සේ කතත් නැහැ. ඉතින් තුස්කින් මුට වෙලා වගේ ඉන්නවා. ඒ වගේ අවස්ථා වලදී දැන් එයා ඉබලට ඉබල කඩා වැටෙන වෙලාවල්නේ පරාජය හුල ගන්න බැරුව. ඒ වගේ අවස්ථාවල්දී මන්දලා කොහොමද දිල්ෂාන් ඒ තත්ත්වෙ මුදව ගන්න? ඕ ඒක ඇත්තටම මෙහෙමයි. අපේ ජීවිතේ ගොඩාක් කර මේ ජීවිත ගමන තුළ ඒක කියන්නම අවශ්‍ය දෙයක්. මොකද දුක සතුට කියන දෙකේදී අපි දෙන්න ගොඩාක් කර කතා බහ කරලා ළඟින් හිටිය දෙන්නේ. ඉතින් ඩේෂාන් කියන්නේ කවුද කියනත් ඩේෂාන් මං කියන්නේ කවුද කියනත් බොහොම මම හිතන්නේ ඕනට වැඩියම දන්නවා. ඒකෙදී පොඩි හරි දුකක් මූණේ වෙනසක් අපි දෙන්නගේ දැක්කොත් අපි දෙන්නට දෙන්න දන්නවා ඒක. ඉතින් ඒක නිසා මං ආස නැහැ ඩේෂාන් අර ඉන්න සාමාන්‍ය විදිහෙන් වෙනස් වෙනට මම ආස නැහැ. ඉතින් අපි ගොඩක් කර කතා බහ කරලා මට ඕනේ ආව වෙනස් කරන්න. ඒක කරන්න මට පුළුවන් වුණා. සුන්දර බින්දක් හැටියට මන්ජුලා ඩිල්ෂාන්ට තියෙන ආදරේ ඩිල්ෂාන්ට හොඳටම දැනිලා ඇති. දැනිලා ඇතිනේ අනිවාර්යයෙන්ම කියලා තියෙනව නේද? ඔව්. ඔයා නැතුව මට බෑ. ඔව්, ඇත්තටම තරංගවලදී මැද සංචාරවලට මම පොඩි කාලයකට හරි පොඩි අය සතියකට දාලා මං යන්නෙත් ඒ හින්දාමයි. මොකද මම මේ ගිය ඉන්දියන් ටුවර් එකේදීත් සතියකට ගිහිල්ලා ආවා. මොකද
අපිට අපි දකින්න ඕනේ ටෙලිෆෝන්ෙන් ඕන තරම් කතා කරන්න පුළුවන් එහිඳ. නමුත් කොච්චර කතා කරත් ඔයා පුදුම වෙයි අයි. පුදුම වෙයි. ෆ්ලයිට් එකට යන වෙලාවේ ඉඳන් ෆ්ලයිට් එකේ ටේක් ඔෆ් කරන්න යන්නේ දැන් මං ෆෝන් එක ඔෆ් කරනවා කියන්නේ ඒක එදා ඉඳන් පුරුද්දක් විතර අද වෙනකොට එක කරන දෙයක්. බැස්සේ ගමන් අපව් මම බැස්සා. ඒක තියෙන්න ඕනේ. මොකද ඒක මං හරියට අගය කරනවා. මොකද බිරිඳක් විදියට ඒ ආදරේ කොයි කවුරුත් බලාපොරොත්තු වෙන දෙයක්. මං හිතන්නේ මේක බලාගෙන ඉන්න හැම සැමියෙකුට මම කියන්න කැමති ඒ ආදරේ ඒ අයට ලැබිය යුතුයි. ඒ ඒ එතකොට තමයි ඒ ඒ ඒ ඒ බැඳීම කියන දේ තහවුරු වෙන්නේ. කොඩ නැගෙන්නේ. අපි තවත් ලස්සන ගීතයකට යන් ආදරේ ගැන. රදිෂ් වැන්ද බුණා. එන්න රදිෂ්. සුවඳ දැනි දැනි දැනෙනවා උදා හිරු එළියේ අලුත් අයිරක්
සුන්දර බිරිඳ නැවතත් අපේ සුන්දර බිරිඳ සමග කතා කරමු. මංජුලා, දැන් මට කියන්න ඔබගේ වීරය හමු වුණ හැටි. ඔව්, ඇත්තටම සුරාජ් මාපා තමයි මට මෙතන ඉන්න ප්‍රධාන චරිතය. සුරාජ් මාපාත් මමත් චන්දන වික්‍රමසිංහගේ නර්තන කලායතනය අපි පුහුණුවෙමු කරා. ඉතින් කාලයක් මගෙත් එක. ඊට පස්සේ සෙස ආයතනයේ සෙස FM නාලිකාවේ කතාවකට අපි දෙන්නට ඩබ් කරන්න හම්බ වුණා. මම නිරෝෂා, ගනුදිරි නාට්‍ය, මම නිරෝෂා පෙරේරා, සුරාජ් මාපා. ඉතින් අපිට ලොකු එකේ අර එකතු වෙන්න කාලය, කතා කරන්න කාලය, බොහොම සුරාජ් කියන්නේ හරි හොඳ හිතක් තියෙන කලාකරුවෙක්. ඉතින් කතා බහ කරගෙන යනකොට හොඳ යාළුවෙක් වුණා. ඒ වගේම ඩිල් ෂානුත් සුරාජ්ගේ හොඳ යාළුවෙක් කියලා ඉඳලා තියෙනවා, මම දන්නේ නැහැ. ඉතින් එක දවසකදී මට දුරකථන ඇමතුමක් ආවා. ඔයා දන්නවද මේ පොඩ්ඩක් කතා කරන්න මගේ යාළුවෙක් ඉන්නවා කියලා. පොඩ්ඩක් විනාඩියක් කතා. ඒතකොට මම කොහොම හරි නිලාංජන ටෙලිනාටි රූගත කිරීම වල තමයි හිටියේ. පොඩ්ඩක් කතා කරන්න යාළුවෙක් ඉන්නවා කියන්නේ කවුද යාළුවා කියලා කියන්නේ? මම දන්නේ. මමත් ඒ වෙලාවේ අර හිටපු කාර්යබහුලත්වයේ හින්දා ආහරි මම දැන් සුරාජ කොහොමද දන්න කියලා නිසා මම කතා කරා. කතා කරනකොට මම හරි ආසයි අර සින්දුර මේ ප්‍රාර්ථනාට කියලා හොඳයි අර කෙනෙක් කතා කරා. නම දන්නේ. ප්‍රේක්ෂකෙක් විදිහට මම හොඳයි, බොහොම ස්තුතියි. නම කිව්වද? මේ ඩිලිෂාන් ටිල් කරත් නෑ නෑ. ඊට පස්සේ මම ෆෝනේ හොඳයි මම චූටි වැඩක ඉන්නේ අය කියලා තිබ්බම ආයෙ මට සුරාජ් ගන්නවා. මේ ඔයා දන්නවද මේ කවුද කතා කරේ කියලා පොඩක් ඉන්න කියලා ආයෙ මට දුන්නා. ආයෙ දුන්නාම ඩිලිෂාන් වට කතා කරලා මම මේ TM ඩිලිෂාන් කතා කරන්නේ අර මේ කවුද ඇටියේ මම හිතුව ඇත්තට වෙන කවුරු හරි වෙන්නේ නැති කියලා මේ වෙන ශේෂ්ත්‍රයක කවුරු හරි අර නැත්නම් අපේම ශේෂ්ත්‍ර මට ඒක එලිකපාට ඔලුවට ආවේ නැහැ. මම ඇහුවා අනේ අයියේ මම දන්නේ නැහැ කියලා කිව්වා. කියන්නේ මේ TM ඩිලිෂාන්ට කියන්නේ. ඔව් හොඳයි. ඊට පස්සේ මම හිතන්නේ ස්පීකර් ෆෝන් දාලා තමයි තිබිලා දෙන්නේ. අයියෝ එහෙම කියන්න එපා මට මොකද්ද තත්ත්වය එහෙම කිව්වම මේ කියලා සුරාජ් මට එක පාට කියාගෙන ගියා. ක්‍රිකට් බලන්නේ නැද්ද මොකද්ද ළමයෝ මේ මාවත් එක්ක සවුත් වෙනවා කියන වැඩවල කියලා. මම ඉතින් අනේ සෝරි මම මේ පොඩි වැඩක හිටියේ මං ආයෙ ගන්නම් කියලා ෆෝන් එකේ වෙලාවේ කට් කළා. ඕක තමයි පළවෙනිම කතා බහ ඩිලිෂාන් එක මගේ ඇති වෙච්ච. එතකොට මේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙන රටක් එක්ක ක්‍රීඩා කරන වෙලාවට මැච් එකක්වත් බල්ලා නැහැ. නෑ මගේ සීයා මට මතකයි මගේ අම්මගේ තාත්තා යා හරිම ආස කෙනෙක් ක්‍රිකට් වල. මට හැමදෙස්සෙම හිතුණා ඉතින් කොච්චර කාලේ නාස්ති කරනවද මේ ටෙලිවිෂන් එක. හොඳයි. ඊට පස්සේ දැන් කතා කරා TM ඩිලිෂාන් කිව්වා. අනේ අයිය මන් දන්නේ නැහැ කිව්වා. සුරාජ් ඊට පස්සේ දොස් කිව්වා. ඊවා දන්නේ නැද්ද මේ TM ඩිලිෂාන් මේ ක්‍රියට් කියලා. මම අනේ මට ටිකක් මේ වැඩව තියෙනවා කියලා ෆෝන් එක තිබ්බා. ඊට පස්සේ මට එක දවසකදී කතා කරා මම බොහොම ආස කරන චරිතයක් තමයි මේ සින්දූර් එකේ ප්‍රාර්ථනා කියලා. මම එදත් එච්චර උමනාවෙන් ඒ ගැන කතා කරේ නැහැ. මට එදා කතා කරේ සුරාජ් මාපා හරහාද නැත්නම් ඩිල්ෂාන් මත? නෑ එදත් සුරාජ් මාපා හරහා. ඒගොල්ලෝ ගොඩක් ඔය උත්සවවලට යන යාළුවෝ. ඒක ඔව් දැන් මෙතන මේ කපුව වෙන්නේ යන්නේ සුරාජ් මාපා. ඔව් හරි. එකකින් එක කියන්නේ කියොත් මට හරිම අමාරුයි. නමුත් කතා බහදී කරද්දි මට දැනෙච්ච එකම දෙයක් එක කිව යුතුමයි මේ වෙලාවේ. ආදිල් ෂාන් කියන්නේ බොහොම අර අද සමාජයේ ගොඩක් හිතනවා දේශාන් හරි අර ටිකක් තරහ යන ටිකක් මේ ඇග්‍රෙසිව් කෙනෙක් කියලා. ඉතින් මං හිතන්නේ මම බිරිඳ විදිහට මම ඇත්තටම දන්නවා දේශාන් මා පුදුම සංවේදී මිනිසෙක්. මොකද
ඒ කාලේ මගේ හිතත් අපි අපි කලාකරුවෝ ගොඩක් සංවේදීනේ. ඉතින් අපි ඒ ඒ අය කතා බහ කරද්දී මට දැනුණ මහ පුදුම මේ ළඟකමක්. ටෙලිෆෝන් එකකින්ම දැනුණා ඒ එයා එයාගේ අපත් කෙනෙක් කියලා. ඔව් ඒක. ඉතින් එයාගේ ජීවිතේ එයාගේ ගොඩක් ගැටලු තිබුණා. දේශාන් ගොඩක් දුක් විඳලා මේ ශේෂ්ත්‍රයට ආපු කෙනෙක්. දැන් ඊට පස්සේ අතර කියන්නකෝ දැන් ඊට පස්සේ කොහොමද මේ විවාහය ලැබෙනක මට ඒකයි දැනගන්න ඕනේ කොහොමද මේ දැන් මේ මේ දැන් මේ කපුගමක් නෙන්නේ. ඉදර්ශන් කිය හරි තනි තීරණ ගන්න එක්කෙනෙක්. එකපාරට එයා හිතනවා මේක මට වෙන්න ඕනේ මේක කරන්න ඕනේ කිව්වොත් එයා ඒක කරනවා. ඉතින් ඒක නිසා මගේ විවාහයත් මම නොහිත එකපාරට දවසක එයා තීරණය කරලා. දැන් ඔයා අතරතුර කතා කරලා කොහොමද දැන් මිත්‍රත්වය ගොඩනගන්නේ? කතා බහ කරගෙන ගියා. මට කතා කරා හැමදාම කතා කරලා යගේ ගොඩාක් ලොකු දුක කතාවක් තිබුණා යගේ ජීවිතේ. ඉතින් ඒ දුක කතාවම ඒක තමයි මම ඉස්සෙල්ලා කියන්නේ ගියේ. ඒ පස්සේ ගියේ. යගේ ලොකු දුක කතාවක් තිබුණා. ඉතින් යා කතා බහ කරද්දි 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 අපි බොහොම ලං වෙලා එක්තරා දවසක දේශාන්ගේ එකපාරට ගත්ත තීරණ මොකද දේශාන්ගේ අම්මා තාත්තා අපි පවුලේ එකපාරට ගත්ත තීරණයක් තමයි ඒක මේ විවාහය. හරි. ඒ වෙන ඒ වෙනකොට කතා බහ කරනවා හම්බ වෙනවා. එතකොට මංජුලා දිලිෂාන්ගේ මගේ තාත්තටත් හරියව අදා ගන්න බැරි වෙච්ච විවාහයක් වුණා මේක. දැන් ওই දැන් ගෙදරට යෝජනා ගිහින් ගේන්න එපායි. දැන් කොහොමද යෝජනාව ගෙනාවේ? ඒක කරේ දිලිෂාන්ගේ මල්ලිනේ ඒක නිසා. කොහොමද ඒක පොඩ්ඩක් කියන්න? ඒක කරේ සම්පත් TM සම්පත් එයා මේ ක්‍රිකට් ක්‍රීඩාවේ දෙන කෙනෙක්. ඉතින් සම්පත් තමයි ගොඩාක් එහෙට මෙහෙට ගිහිල්ලා යාගේ අම්මලා මගේ ගෙදර අය මොකද අපි එකපාරටම දේශාන්ගේ ලොකු ගැටලුවකුත් තිබුණා ඒ කාලේ. ඉතින් ඒ ඒ ඒවත් එක්ක මං හිතන්නේ අර මං කිව්වේ අර ආශ්‍රය කරන කාලයක් ලැබුණේ නැහැ. නමුත් අර කතා කරපු බොහොම සංවේදී අර දැනෙච්ච ඒ ගමන යන්න පුළුවන් කියන එක දැනුණු එක තමයි මං හිතන්නේ යාර ලොකු ශක්තියක් වුණේ. අටක් ගාලා තීරණයකට නෑ මම මේක කරනවා. මංජුලටත් ඒ වෙලාව වෙනකොට තීරලා තිබ්බා ආදරය කරන්න කාලයක් නෑ. ඒක තමයි ආදරය කරන කාලයක් නෑ. මෙයා ගුණයහපත් කෙනෙක් මගේ ජීවිතේට. එයාගේ තීරණයක් එක පාට එයා ගත්ත තීරණේ. ඒක මං හිතන්නේ ඒක එයා එයා ගත්ත තීරණේ. මොකද ගත්ත තීරණේ ප්‍රකාශයටපත් කරලා මං මට බඳින්න ඕනේ. මට ගේන එක පාට මට බඳින්න ඕනේ. ලෑස්ති කරන්න මට පාටි එපා. මට උත්සව ඕනේ නෑ. මට මේ 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 අය ඕනේ එක පාට එයා තීරණය කරා. ඉතින් ඒ එතකොට තිබුණා යාට IPL එයාගේ පළවෙනිම සංචාරය IPL යාට එයාව තේරිලා. එතකොට විවාහ උත්සවයක් අපිට ගන්න හම්බුනේවත් එතකොට ඔය හදිසි තීරණය කරපු එක නිසා මමත් ටිකක් හිටියා දුකෙන්. මට මේක කරන්න අවස්ථාවක් නොලැබෙනවද කියලා. හැබැයි මං හිතන්නේ මං ඉස්සරහට කියන්නම් ඒ ගමනේදී මට හම්බ වුණා මම නොහිතපු විවාහ මංගල උත්සවය. විවාහ මංගල උත්සවය. දැන් දිෂාන් කියනවා පාටි එපා අරවම එපයි කියලා. නමුත් දැන් ඒ හිටපු දුකින් අපි ඇත්තටම ගියා. අපි ඉන්දියාවට ගියා. මමත් දිෂානොත් ඒක අපේ පළවෙනිම ගමන දිෂාන්ගේ ක්‍රිකට් ජීවිතේ. මම දිෂානොත් ගියපු ඒකෙදී දිෂාන් IPL එකේ හොඳටම ක්‍රීඩා කරපු IPL එක වුණා. ඒක දිල්ලි ඩෙවිල්ස් කියන කණ්ඩායම දිල්ලියට තමයි තනග වැදුනේ. ඉතින් ඒකේ හොඳටම ක්‍රීඩා කරලා අන්තිමට අපි සෙමි ෆයිනල් එකට ගියා. ඒ සෙමි ෆයිනල් එකේදී ටීම් එකේ ඒගොල්ලෝ ඇහුවා දිෂාන්ව හොඳට ප්ලේ කරවට මොනවද ඕනේ අපෙන් කියලා. දිෂාන් කම මුකුත් ඕනේ. අපි බැන්දාලු තමයි ආවේ. අපිට පාටි එකක් ගන්න හම්බුනේත් නැහැ. අපි දැන් ආයෙ ගෙදර ගිහිල්ලා අපිට තියෙනවා ලොකු ප්ලෑන් කරන්න මේ මේක ඉවර වෙනකන් ඉන්නේ කියලා. ඇයි උත්සවයක් ගන්න හම්බුනේ? එයාට කිව්වා දිෂාන් මම එක පාට තීරණය කරලා. අපි දන්නේත් නැහැ. පහුවෙන්ද වෙනකොට ඇඳුම් දිෂාන්ට මට ඇඳුම් වෙඩින් හෝල් එක බුක් කරලා දිල්ලියේ තියෙන හොඳම සුපිරිම හෝටල් එකක් බුක් කරලා මුළු ලෝකෙනම ප්‍රචාරය වුණා අපේ විවාහය. එදා විවාහ උත්සවයට ඒ කියන්නේ ඔයගොල්ලෝ විවාහ උත්සවයට අර ලෝකෙ ඉන්න ආම ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෝ ඔක්කොම ඉන්නේ ඇති. ඔව් අනිවාර්යයි. ඒක තමයි මට ලොකුම ආසාව. මට පොඩි හිතේ දුකක් තමයි මට දෙමාපියෝ අපිට අපිවත් දැනගෙන හිටියේ නැහැ ඒක අපිට ලැබෙනවා කියලා. ඉතින් හදිසියෝක කරගන්න හම්බ වුණේ නැහැ. නමුත් අර පොඩි දුකක් තියෙන දෙමාපියෝ ගැන. නමුත් අර මුළු ලෝකයේ ඉන්න සුපිරිම ක්‍රීඩකයෝ එක්ක මට මම බෙදාගත්තා. එකතු වෙලා මේ විවාහ මංගල්‍ය උත්සවය ගන්න ලැබීම සතුටක්. එතකොට දැන් විවාහ වෙලා ඊට පස්සේ කොහොමද මේ විවාහයලා දිලිෂාන්ලා ගෙදර පදිංචියට ගියේ? නෑ නෑ මම අපි දිලිෂාන්ගේ ගංගා ගාව බොහොම සුන්දර නිවහනක් තියෙනවා. ඉතින් එහෙ හිටියා.
කාලයක් තිස්සේ අපිට පවුලට චූටි දුවෙක් එකතු වුණා. එතකොට තව ඉක්මනින් ඉක්මනින් අපේ පොඩි අය අපිට ළඟට ආවා. ළඟට ආවා. ඉතින් මේ වෙනකොට දැන් අවුරුදු 8ක දුවෙක් ඉන්නවා අපිට. දිල්ෂාන් ඉතා කාර්ය බහුල ක්‍රීඩාවක්. ඔව්. එතකොට ඔබ දරුවොත් එක්ක කාර්ය බහුල වෙන මොකද මූලිකාවදීම දරුවෝ ලැබෙනවා. කොහොමද දෙපැත්ත අපි කියන්නේ සමබර කරගත්තේ? ඔව්. සමබර කියන්නේ ඇත්තටම අයියේ මගේ ජීවිතේ මම ගොඩාක් මධ්‍යමව හිතන කෙනෙක්. ඉතින් පොඩි එක්කෙනෙක් එක්ක මේක යන්න බෑ මේක කරන්න බෑයි කියන එකක් මට තිබුණ නෑ. ඉතින් මම මේ හැම එකකටම දේශාන් එක්ක එයාට ඕන වුණා අපි එක්කම ඉන්න එකට. ඉතින් බෑයි නොකිය බෙදාගෙන හැම ගමනක්ම ගියා. ඉතින් සාමාන්‍ය වශයෙන් අහලා තිනවා දීශාන් තිලකරත්න කියන්නේ බොහොම හොඳයි. එයා ඉක්මුගා එක්ස්ට්‍රීම් සුලර් නෑ. ඒ කියන්නේ සාමාන්‍ය ගුලොත් එක දන්න කට්ටියගේ කියන බොහොම මැද හිතන්නේ හැමෝ සමබරයි කියලා. කොහොමද ඒ වගේ දෙයක් චරිතේ? නෑ ඇත්තටම නෑ. සමබරව කියන්නේ ආගේ ජීවිතය ආට බොහොම වෙනස් පුද්ගලයෙක් යගේ ජීවිතේ ගත්තොත් සමබර කරනවාට වඩා එයාට යම් අදිෂ්ඨානයක් තිබ්බොත් මට මේ දෙක කරන්න ඕනේ කියන එක එයා අරමුණක් තිබුණොත් එයා සෑහෙන ලොකු මේ කැපවීමක් කරනවා ඒ අරමුණ කරා යන්න. එතකොට එයාගේ ජීවිතේ මිස් වෙන දේවල් තියෙනවා ජීවිතේ පාඩු වෙන දේවල් තියෙනවා. ඉතින් ඒක මම එයාගේ දැක්ක හොඳ ගතිගුණයක්. මොකද මේ අදිෂ්ඨානශීලීව යන්න පුළුවන් ගමනක් තියෙනවා එයාට. හිතනවානේ මම අද 100ක් ගහනවා කියලා එයා හිතපු දවස්වල එයා අනිවාර්යෙන් 100ක් ගහලා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මම මේක කිව්වේ. ඇත්තටම අර ඒ අදිෂ්ඨානය කියන දේ හරි වටිනවා. යාට යා ඒක කරලත් පෙන්නලා තියෙනවා මට. මම අද ගහනවා 100ක් කියලා යනවා. එතකොට දිල්ෂාන් ඒ වගේ මේ සැපවත් ජීවිතයත් එක්ක ඉන්න කැමති කෙනෙක්ද? නැත්නම් දිල්ෂාන්ට අර අපි හැමෝම කියන්නේ මේ පොළවේ පය ගහලා ඉන්නවා කියලා එහෙම චරිතයක්ද? දිල්ෂාන් හොඳ පොළවේ පය ගහලා ඉන්න කෙනෙක්. මොකද මම එහෙම කියන්නේ එයා කුඩා කාලේ ඉඳන්ම එයා දුක් විඳලා එයාගේ ජීවිතේ බොහොම අමාරුවෙන් හදාගත්ත කෙනෙක්. එයාගේ දෙමාපියෝ එයාගේ පවුල් පරිසරයේ වටපිටාව ගත්තාම අද ඉන්න තැනගෙන එයාගේ හරියට සන්තෝෂ වෙනවා. ඉතින් ඒ දුක් විඳලා ආපු ගමනේදී මම හිතනවා අර පොළවේ පය ගහනවා කියන්නේ මම හිතන ඒක. මොකද දුක දන්න මනුස්සයා දන්නවා මම කොච්චර අමාරුවෙන්ද මේ දේවල් ලබා ගත්තේ කියලා. කොහොමද දිල්ෂාන් මොකද මේ දුක? ඔව් ඇත්තටම දිල්ෂාන් මේ මට දිල්ෂාන්ගේ අම්මා දිල්ෂාන් අපි කතා කරනවා. අපි සාමාන්‍ය ওই පවුල් එකතු වුණාම අපේ ඉස්සර අපි කොහොමද මේ දේවල් ලබා ගත්තේ මෙච්චර දුක් ඉඳලා දුක් එහෙම කතා කරද්දී දිල්ෂාන් මට කියලා තියෙනවා ඒ කාලයට බෝලයක්වත් ගන්න සල්ලි තිබුණ නැහැ. මට මිල මුදල් තිබුණ නැහැ. අපිට බස් එක යන්න අම්මා දෙනවා. ඉස්කෝලේ යන්න දෙන රුපියල් එකතු කරලා තමයි බෝලයක් ගන්න කියලා. අනිත් එක ක්‍රිකට් ගහද්දී ඒගොල්ලන්ට පහසුකම් තිබුණ නැහැ. එතකොට අම්මා තාත්තා හරි අමාරුවෙන් ජීවිතේ. මොකද දේශාන්ගේ තාත්තා ඇවිල්ලා පොලිසියේ සේවය කරපු කෙනෙක්. ඉතින් කාලෙන් කාලට ඈත පළාත්වලට යන්න වෙනවා. ඉතින් එතකොට අම්මා තමයි දේශාන්ගේ පවුලේ 5 දෙනෙක් ඉන්නවා. ගෑනු ළමයි 3 දෙනයි පිරිමි ළමයි 2යි. ඒතර 5 දෙනෙක් ඔක්කොම. ඒ 5 දෙනාවත් බලාගෙන අම්මා ගොඩාක් ওই කුඹුරු හිටන් කොටලා තියෙනවා දේශාන් ඔමිටියට. අම්මත් එක්ක කුඹුරු හිටන් කොටලා තියෙනවා. එයා කියනවා මට බැට් එකේ හයිය මට තියෙනවා මගේ උදැල්ලේ හයිය කියලා තමයි එයා කියන්නේ. දිල්ෂාන් කියන්නේ. දිල්ෂාන් තිලකරත්න කුඹුරු පවා කොටලා තියෙනවා කියලා ඒක මම හිතන්නේ කවුරුත් දන්නේ නැතිම දෙයක් ඔය. ඒක තමයි දැන් කොහොමද දිල්ෂාන් තිලකරත්න කිව්වහම දිල්ෂාන් තිලකරත්න අපේ ටිකට් තරුව හිනහ වෙලා ඉන්නවා ඊට බැස්ස කියලා. දිල්ෂාන් තිලකරත්න අමාරුවෙන් බෝලයක් ගන්න සල්ලි තිබ්බේ නැහැ. අම්මා දෙන සල්ලි වලින් රුපියල් එකතු කරලා බෝල ගන්න. ඊට පස්සේ අමාරුවෙන් ඉන්නකොට අම්මට උදව් වෙන්න කුඹුරු පවා කොටලා තියෙනවා. හොඳ ආදර්ශයක්. කුඹුරු කොටලා අද ජාත්‍යන්තරව පිළිගැනීමට ලක් වෙලා තියෙන තරුවක් වෙලා තියෙනවා. එතුමාගේ සුන්දර පිළිම තමයි දැන් මගේ ළඟ ඉන්නේ. අපි ආපහු හම්බු වෙමු. මංජුලා තිලිනි අද අපේ සුන්දර බිරිඳ දිල්ෂාන් තිලකරත්න සුපිරි ජනකාන්ත අපේ ක්‍රිකට් තරුවගේ බිරිඳ.
සුදු මැණික. සුදු මැණික කියලා කවුද කියන්නේ? මට කතා කරන්නේ සුදු මැණික කියලා. දීෂන් කතා කරන්නේ සුදු මැණික කියලා. අයියා කොහමද ඒක දන්නේ? මම ඉන්නේ මාධ්‍යේ. මම මාධ්‍යවේදී. අපිට හංගන්න බෑනේ. නෑ ඒක කොහමදවත් යන්න විදියක් නෑ. මට දීෂන් කියලා තියෙනවා. මට දීෂන් කියලා තියෙනවා මම මගේ වයිෆ්ට පුදුම ආදරයක් තියෙනවා. ඉතින් මම ආදරයට කතා කරන්නේ සුදු මැණික කියලා. හරිනේ. දැන් ඔයා විතරක් නේ ඔක්කොලම දැනගත්තා ඒක. සුදු මැණිකත් එක්ක ජීවිතේ ගෙනියනකොට මේ අපේ වීරයා කඩා වැටිච්ච තැන් නැද්ද? ජීවිතේ මෙහෙමයි. දැන් අපිට හැම දෙයක්ම හැම දෙයක්ම හරි විදියට දුවන්න බෑ මේ ජීවිතයක් යනකොට. ප්‍රශ්න එනවා, දුක එනවා, සැප එනවා. ඒ වගේ දැන් ඔබලත් බොහොම තරුණ යුවලක් මේ එකතු වුණේ. ඉතින් මේ තරුණ යුවලක් එකතු වුණාම ජීවිතේ අත්දැකීම් තියෙනවා. සමහර විට මේ අත්දැකීම් එන්නේ දවසින් දවස වයසට යන්න. ඉතින් මේ කෙටි කාලය තුලදී ඔබලට යම් යම් ප්‍රශ්න ඇවිල්ලා නැද්ද කඩා වැටෙන්න තැන්? අනන්ත ප්‍රමාණව තියෙන ගැටලු කියන්නේ ජීවිතේ ඔය ප්‍රශ්න එන එකත් එක්කම තමයි අපි ජීවිතේ ගොඩනගා ගත්තේ. මොකද ඩිල්ෂාන් හරිම වැටිච්ච ගැටලු ගොඩක් ආවා. මානසික වැටුණා. ඒ තැන්වලදී සමහර වෙලාවල් ආවා මමත් මානසික වැටෙන වෙලාවල්. නමුත් මං කවදාවත් ඩිල්ෂාන්ට ඒක පෙන්වුවේ නැහැ. අපිට තියෙන්න ඕනේ මාර්ගයක්, මෙන්න මේ මාර්ගේ තමයි යන්නේ කියලා අර පොඩි දරුවන්ට අපි කතා කරනවා වගේ. අන්න ඒ වගේ අපිට තියෙන්න ඕනේ මාවතක්. මෙන්න මේක ඇතුලේ තමයි අපි යන්නේ. මොන දේ වුණත් අපි මේක ඇතුලේ එන දුක, සැප, ඒ හැමදේම බෙදාගෙන යනවා. ඒ දුක්, ඒ ආපු දේවල් අපි ගොඩනගාගෙන ඒ වැටිච්ච තැන්වල දේශාන්ගේ මනස ගොඩක්. මොකද මේ සමහර වෙලාවලට ඔය එයාගේ සංචාරවල දිනුවත් එයා මේ බොහොම අතප කියන්නේ කලකිරීමෙන් කරලා එයාට වැරදිච්ච තැන් තිබුණා. ඉතින් ඒකෙදි අපි ඇත්තටම දෙන්නම කතා කරලා මේක මම දරුවෝ පවා මගේ ගෙවල් වල මගේ අම්මලා තාත්තලා ගාව තියලා මම එයා ගාවට ගිහිල්ලා යගේ ඒ කාලයත් එක්ක ඉඳලා ඒක බෙදාගත්තා. මේ දිල්ෂානුත් හරියට මේ ම ලස්සන ජීවත් වෙන්න පොඩි මෝස්තර වලට කැමති නිකන් තාම තියන් දිල්ෂාන් අපි කතාවට කියන්නේ කොල්ලා වගේ කියලා වැඩි කොල්ලා වගේ මේ ඉන්න බොහොම ආසයි. ඒ වගේ තමයි දිල්ෂාන්ගේ හැස්ටිම් රටාව ජවයේ තියෙනවා. තාම පුදුම ජවයක් දිල්ෂාන්ට තියෙනවා. ඔය කතාවට මම දෙයක් එකතු කරන්නම්. ඔව් එයාට ජවය තියෙනවා. එයාට මේ ඊයේ පෙරේද පොඩි දුකක් හිතලා තිබුණා. මොකද දැන් එයානේ ඉන්න වැඩිමහල්ම ක්‍රීඩකයා. ඔව්. ඔව්. මේ ඉතින් වැඩිමහල්ම ක්‍රීඩකයා. ඉතින් එතකොට අර කොණ්ඩේ ටිකක් වවලා තිබුණා. දේශම් පිටිපස්සට පීර හිටියේ. ඔය තරගවලදී මූණට වැටෙන. එයා ඉතින් හිතුවා මේ මම මේ දැන් වයසයි, මම දැන් ඔළුව පීරලා උඩට කරලා සරම අඳින්න ඕනේ කාලේ නේද කියලා මට කිව්වා. මං කිව්වා නැහැ, දැන් ගිය පාර වර්ල්ඩ් කප් එකේදී මේ කොණ්ඩේ ටින් කරලා සාමාන්‍යයෙන් ඔය මේ කරට කලාඹ වදාලා ඒව කරන්න හරි කැමතියි. අනිත් එක තමයි එයාගේ රැවුල. එයාම තමයි කපන්නේ. ඔය කිසිම කෙනෙකුට ඒ රැවුල කපන්න බෑ. අද වෙනකම් මම දැකලා නැහැ එයාගේ රැවුල කවුරුත්ම කපනවා. දැලිපිහින් තමයි කපන්නේ. දැලිපිහින්. මේ දැලිපිහින් රැවුල් කැපුවේ 1950 මේ 50 ගණන්වලට ගණන්වලනේ. ඔය දැලිපිහින් කපන එක හැමෝටම බෑ. ඔය දැලිපිහි කියන්නේ හරිම ටියුන්. අපි කියන්නේ මේ දැලිපිහින් කිරි කනවා කියලා පොඩ්ඩක් ගිය ගමන් ඩිව කැපෙනවා. ඔව්. දැලිපිහින් හරි සූක්ෂමල කපන්නේ. දක්ෂදේ වැඩේට දැලිපිහි. හරිම දක්ෂයි. ඒක හරි අඳුම කතාවක්. මොකද දැන් මේ ලෝකේ තියෙනවා නවීන තාක්ෂණයේ මේ ලේසර් තියෙනවා නම් මේ කිසිද. ගේනවා. ගිනාව. ඇත්තටම ගිනාව. ඕවත් බලලා අර ලයින් එක හිටන් පෙන්නන මැෂින්ස් තිබුණා. ඒක කොතේ ආද ආර කියන්නේ දැලිපිහි පරණ බාබර් සැලුන් කට් එකෙන් යන්නේ. එතකොට අර මේ කුණ්ඩේ දැන් මොකද්ද කරා කියන්නේ දැන්? ඊට පස්සේ මම කිව්වා මම නම් දකින්න ආස නැහැ ඔය කුණ්ඩේ උඩට පීලා. තව දැන් ග්‍රවුන්ඩ් එකේ හොඳට දුවලා පනිනකොට මූණට වැටලා ටිකක් වයස පෙනුම එන නිසා මොනාරි වෙනසක් කරොත් හොඳයි කියලා.
මගේ යාළුවෙක් ගාවට ගෙනහිල්ලා මං වල් කප්ප කියන්න කලින් ඔය ඔක්කම කරනකන් යාට ඕන වුණා ටින්ට් කරන්න ඕන වුණා යාට ලැවුල වෙනස් කරන්න ඕන වුණා කරාම්බෝ දාගෙන යන ගලවලා තිබුණේ ටික කාලයක් නමුත් දැන් ආපහු කරාම්බෝ දාගත්තා එයාට ඕනිකෝ මට වෙනස් වෙන්න ඕනේ වෙනස් වෙන්න ඕනේ කිව්වා දැන් මේ වල් කප් එක ගියෙම් තමයි වෙනසක් වෙලා ගියේ තාරුන්නේ රඳා පවතින්නේ වයසත් එක්කනේ වයස තියෙන උපැන්න සාකි වැඩත් එක්ක මනසත් එක්ක මනසත් එක්ක වැඩත් එක්ක දැන් දීෂාන් වැඩ තාම ක්‍රිකට් ගහනවා ඔව් ආපහුම නැවතත් අපේ සුන්දර බිරිඳ මංජුලා තිල්නිස් සමග මංජුලා දැන් අපේ ක්‍රිකට් ක්‍රීඩකයෝ අවුරුද්දක සැර අවුරුද්දකට සැරයක් අපේ ප්‍රධානම පෙළ ක්‍රීඩකයෝ ක්‍රීඩාවෙන් සමු ගන්නවා. ඩිල්ෂාන්ගේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීම තීරණය කරන්නේ ඔබද? ඒක මට තීරණය කරන්න බෑ. මොකද අපි කොච්චර මේ ජීවිතේ තීරණ ගත්තත් එකට එයාගේ ක්‍රීඩාව එයාගේ එයා තමයි ක්‍රිකට් ගහන්නේ. මම නෙමෙයි. එතකොට ඒක යාම තමයි තීරණය කරන්න ඕනේ. මොකද මම පොඩි දෙයක්වත් මේකට එකතු කරන්න ගොඩාක් පොඩි පොඩි දේවල් එකතු වෙනවා මට හිතට එනවා. මොකද දැන් අපි ජීවිතේ උනා තීරණ ගනිද්දී ස්වාමියාගේ තර ස්වාමියාට දෙන්න ඕනේ. අපි භාර්යාව කියලා අපිම තීරණය ගන්න අපි කියන එකම හරි කියන එක නෙමෙයි. නමුත් අර එයාගේ තීරණ හොඳ නරක කියන හොඳයිද නරකයිද කියන එක තමයි මම හිතන්නේ. මනල් මනින්න. හරි. ඉතාමත්ම හොඳ කතාවක්. ඉතාමත්ම හොඳ කතාවක්. මංජුලා කියනවා තීරණ ගැනීමේදී ස්වාමියාගේ තත්ත්වය තීරණ ගන්න ස්වාමීගේ තත්ත්වෙත් රකින්න ඕනේ. මොකද එයා ස්වාමියා. ඕක මුගදී තරක වෙන්නේ නැහැ. සමහර වෙලාවට බහරියාම තනි තීරණ ගන්න පෙළඹෙනවා. ස්වාමීට පොඩි chance එකක්වත් දෙන්නේ නැහැ. ඒක නොදැනුවත්වම මං හිතන වෙන දෙයක් මං හිතනවා අපි දිහා බලන් හිටපු දැන් ඔය මේ කතාව බලන් හිටපු අයට මං ආදරෙන් මතක් කරනවා. මොකද ඔය ජීවිත ගමන කියන දේ බොහොම ආදරෙන් බෙදාගෙන යන්න ඕනේ. ඒකෙදි බොහොම සුන්දරයි. අපි විඳින්නනේ මේ හැමදේම කරන්නේ. ඉතින් ඒක ආදරෙන් විඳින්න ජීවිතේ බොහොම සුන්දරයි. ඉදිරි කාලේ කොහොමද ඔබලාගේ ජීවිතයේ අරමුණු තියනවද? සැලස්මල් තියනවද? අපෙන් ලෝකෙට වෙන්න ඕනි යමක් තියෙනවා. මොකද මම සමාජයේ එක වැඩ කරපු කෙනෙක් විදිහට ඩිල්ෂාන් සමාජයේ ලොකු කාර්යයක් කරපු මම දකින්න අවීරයක් විදිහට. මොකද මම මේ එහෙම කියන්නේ යාගේ දක්ෂතාවය පොඩි තැනක ඉඳන් බොහොම අමාරුවෙන් ආපු ගමනේදී පහසුකම් නැතුව ආපු ගමනේදී ආද ඉන්න තැනත් එක්ක. ඉතින් ඒකෙදි අපි හම්බ කරන මුදලින් සහ අපි ලබා ගන්න පහසුකම් වලින් යම් කෙනෙකුට දෙයක් කරනවා කර යුතුයි කියන මතයක් අපි දෙන්න අතර තියෙනවා. ලෝකෙට වැඩදායි පුද්ගලයන් අම්මලා තාත්තලා බිහි කරන්නේ. ඒකෙන් ඉඳ අපේ දරුවන්ටත් අපි ඒ ආభాෂය තමයි දෙන්නේ සහ අපිට ඒක ලැබිලා අපි ඒක කරනවා. මංජුලලා කරන හැම දෙයකින්ම හැමෝටම යහපතක් වෙන විදිහට. ඔව් අපිට වැරදෙන තැන් ඇති අපිට දේවල් ඇති. මොකද අපි ඔක්කොම අංග සම්පූර්ණ පුද්ගලයෝ නෙමෙයි. ජීවිතේ අංග සම්පූර්ණ වෙන්නේ නැහැ. ජීවිතේ හැමෝගෙම දුර්ලභකම් තියෙනවා. ඒක නමුත් මං හිතනවා ඒ කරන චූටි වෙලාවෙන් හරි තව කෙනෙකුගේ අවශ්‍යතාවයකට අපිට දායක වෙන්න පුළුවන්. තව කෙනෙක්ගේ මනස සතුටපත් කරන්න පුළුවන්. අන්න ඒකයි මනස තමයි ගොඩක් කරමු අපි කරන හැම දෙයකම. මම නම් හිතන්නේ ගොඩක් කර අපිට දායක වෙන්නලා තියෙන ඔන්න ඔය පාට් එකට තමයි. මංජුලා ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. අද අපි වැඩසටහන ඇවිල්ලා සුන්දර බිරිඳක් ලෙසින් අපි සමග වැඩසටහන සහභාගී වුණා. ඔබටත් බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. හොඳයි. දැන් ඔබට තිලියක් තියෙන පොඩි සමරු තිලිනියක් මේක ගිහිල්ලා අද අපි වැඩසටහන පැමිණියේ ගැන ඒක මට කිව්වේ නෑනේ. ඔව්. අපි මේ සමරු තිලිනේ දෙනවා අජිත් සංජීව මේ ඇවිල්ලා අපේ වාදක මණ්ඩලේ ඩ්‍රම්ස් වාදක අජිත් එන්න. මංජුලාට තිලිනේ දෙන්න මේක මතක හිටින්න. හරි හොඳයි. හරි. හරිම ලස්සනයි. දිල්ෂානුත් ඉන්නවා. හරි ලස්සනයි. බොහොම ස්තුතියි. මම බොහොම සතුටු වුණා මේ වැඩසටහන ඇවිල්ලා සහ බලාපොරොත්තු වුණා වගේ රටට දෙයක් කෙනෙකුට අවවාදයක් හරි ආදර්ශයක් හරි වෙන්න වුණා නම් ඒක තමයි මගේ සතුට. අවසානයි ප්‍රේමාදරේ ගිරවෝ කුළු මිදුනා මා
මිදුනා මාදරින් බැන්දදායි දන්නු පන්හති හිත වේදනායි තිං විදුම් නෝදේ ජීවිතේ පුරා පවන් සෑලේ යනවා මාකසයි තවසානයි ප්‍රමාදරේ ගිරවෝ ගෝලෝ විදුනා මාදරේ රැනින්ද යන වෙයිතේ උපන් දැපෙම්බති කියාරුවක් කීතින් වදන් සිදි බිඳි ගිහින් මල් මල් යුඳිවේ ජීවිතේ පියබා යනවා මා ආකාසේ අවසානයි ප්‍රේම ආදරේ ගිරවෝ ගෝලෝ මිදුනා මාදරෙන් පියබා